අපි සූදානම් මද දවසේදී ඉසිපතන විද්‍යාලයේ නවක නායකත්වයත් එක්ක කතා බහ කරන්න සංජුල අබේවික්‍රම ඉන්නවා. සංජුල, කැමතියි ඔබෙන් දැනගන්න කණ්ඩායමේ සංවිතිය කොහොමද හැදිලා තියෙන්නේ? ඇත්තටම අයියේ කිව්වොත් අපේ ටීම් එකේ බැට්ස්මන් 8 දෙනෙක් ගන්නවා. බෝලර්ස්ලා 3 දෙනෙක් එක්ක. බැට්ස්මන් 8 දෙනෙක්ගෙන් දෙන්නේ ඕල් රවුන්ඩර්ස්ලා. ඇත්තටම කිව්වොත් අයියේ මේ සීසන් එකේ දැන් අපි මැච් 13ක් දැන්ට ගහලා තිනවා. 13න් අපි දෙකක් අවුට්‍රයිඩ් දිනලා තිනවා, හතක් ෆස්ට් ඉනිංස් දිනලා තිනවා. එක මැච් එකක් අපි පැරදිලා තිනවා. ඇත්තටම කිව්වොත් ටීම් එකේ කම්බිනේෂන් එක කිව්වොත් අයියේ මේ බැට්ස්මන්ලා බෝලර්ස්ලා දෙකොල්ලම මැච් එකේ හොඳට කරනවා. ඒ කියන්නේ බැට්ස්මන්ලා බැට් කරොත් ලොකු ගාණක් මුලින් ගහලා, ඒ කියන්නේ බෝල් කරොත් මුලින්ම අනිත් පැති ටීම් එක අඩු ගාණකට අවුට් කරන්න පුළුවන් තරම් හොඳ බෝලිං ඇටැක් එකක් අපිට තියෙනවා. ඇත්තටමයි කිව්වොත් බිග් මැච් එකේ ඉතින් ලොකු දේවල් කරන්නේ නැහැ. ඒකත් අපි නෝමල් මැච් එකක් වගේ තමයි ප්ලේ කරන්න ඉන්නේ. ඒකෙත් මුලින්මයි අපි ෆස්ට් ඉනිංස් එකකට ගිහිල්ලා පස්සේ තමයි අපි අවුට් රයින් වින් එකකට යනවාද කියලා බලන්නේ. කොහමරි ඉතින් මගේ කැප්ටන්සි එකේ ඉතින් බිග් මැච් එක දිනලා කප් එක අරන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි, මේ පාසල් ක්‍රිකට් වල අවසාන වශයෙන් මේ තරගාවලිය අවසානයේ ඔබ මොන වගේ තැනකද ඉන්න ඔබ කණ්ඩායම? ඇත්තටමයි කිව්වොත් අපි මුලින්ම බිග් මැච් එක පටන් අරන් මුලින්ම බිග් මැච් එක දිනලා ඊට පස්සේ අපිට වන් ඩේ එක තියෙන්නේ. වන් ඩේ එකක් දිනලා T20 අපේ බිග් මැච් එකක් දිනලා කොහමරි කප් තුනම අපේ ස්කෝල්ට අරන් එන්න තමයි අපි බලන්නේ. හොඳයි, බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු කිව්වට. අපිත් එක්ක දවසේ එකතුලා ඉන්නවා ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරු දිලිප් ප්‍රසන්න. ඔබතුමාගෙන් මුලින්ම අපි කැමැති දැනගන්න මේ කණ්ඩායම කොහොමද හැදිලා තියෙන්නේ? කණ්ඩායම සමබර කණ්ඩායමක් ඉන්නවා. අපේ කණ්ඩායම ගැන ගත්තොත් විශේෂයෙන්ම කියන්න ඕන අපේ පිටිකරු අංශය ගොඩක් ප්‍රබලයි. ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 19 පහළ ක්‍රීඩාකරු ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම පිටිකරුවන්. ඒ වගේම අපේ පන්දු යවන අංශයනුත් හොඳ වේග පන්දු යවන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් තමයි අපි මහා තරඟේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන. ඒ දෙන්නගෙන් ලොකු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ පන්දු රැකීම අංශයනුත් දැනට පන්දු රැකීම අංශයේ ටිකක් පොඩි මිස්ටේක් තියෙනවා. ඉතින් අපි ඒව හදාගෙන මහා තරඟේ දිනන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. හොඳයි, දැන් ඔබතුමන් මේ කණ්ඩායම බාර අරගෙන තාම මාස 2-3ක් වගේ වෙන්නේ. ඒ අභියෝගය කොහොමද ඔබතුමන්ට දැනෙන්නේ? ලොකු අභියෝගයක්. මොකද මම බාර ගන්නකොට දැන් මාස 1.5 විතරට ඉස්සෙල්ලා තමයි මම මේක බාරගත්තේ. මම බාර ගන්න ඉස්සෙල්ලා තිබිච්ච තරඟ 8-8න් ගොඩක් තරඟ පරාජයටපත් වෙලා තිබ්බා. මම බාර ගන්නකොට ඉස්සෙල්ලා තිබ්බ අන්තිම තරඟෙත් ඒගොල්ලෝ මහානාම කොළපිටිය මහානාම විද්‍යාලයට පැරදිලා තිබුණා. ඊට පස්සේ ලොකු අභියෝගයක් තිබ්බේ ඉතින් මේ මහා තරඟයට සූදානම් කරන්න. ඊට පස්සේ මම ආවට පස්සේ ගහපු හැම තරඟයක්ම පළමුවෙනේ ජයග්‍රහණ කරගත්තා. පළමුවෙන්ම ලුම්බිනි විද්‍යාලය පරාජයටපත් කරා. පළමුවෙනිම මහනුවර විද්‍යාර්ථ පාසලත් අපි පරාජය කරා. ඊට පස්සේ මහනුවර ට්‍රින්ටි විද්‍යාලයත් අපි ෆස්ට් ඉනිංස් එකක් හරි ගත්තා. මහනුවර විද්‍යාලයත් තරඟයක් ගත්තා.